ආයුබෝවන් සුබ දසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල මෙරට දරුදරියන් දහම් අධ්‍යාපනයට යොමු කිරීම පිළිබඳව රජයේ අවධානය අගමැතිගෙන් ප්‍රකාශයක් මහමැතිවරණයෙන් පරාජය වූ හිටපු මැතිවරු නිල නිවාස බාර දෙයි සියලු පක්ෂවල අදහස් විමසා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙදකෝස් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහ පඬිත මහෝපාද්‍යය අතිපූජ්‍ය කොටගොඩ ධම්මවාස හිමියන් බැහැදුටුවා. උන්වහන්සේගේ සෝදුක් විමසූ ජනාධිපතිතුමා කෙටි පිළිසඳරකද නිරත වුණා. අනතුරු පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිවරයා විද්‍යාලංකාර පරිවෙනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංගනායක ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම හිමි බැහැදක සෝදක් විමසා සිටියා. කොට්ටාව රුක්මලේ ධර්මවිද්‍යාලෝක විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා කොට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී ධර්ම මහාසංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැදක කෙටි පිළිසඳරකද නිරත වුණා. මෙරට දරුදරියන් දහම් අධ්‍යාපනයට යොමු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු ඇති බව අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ දහම් පාසල් සඳහා වසර 125ක් සපිරීම නිමිත්තෙන් පැවති ආගමික උත්සවයකට එක්වමින් දහම් පාසල් සඳහා වසර 125ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ආගමික උත්සවය ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කසාගල විහාරස්ථානයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය දහම් පාසල් සිසු දරුවන් සහ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. මේ දහම් පාසල් නිසා තමයි දේශීයත්වය සාරධර්ම රට තුල ආරක්ෂා වෙලා තියෙන්නේ, අපේ දරුවන් තුල ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම දහම් පාසල් ඉදිරියට ගෙන යාමට මහා සංඝරත්නය දහම් පාසල් ගුරුවරු කැපවීම අපි අගය කරන්න ඕන. අපි වැළුවොත් දහම් පාසල් වල නොගිය අය තමයි වැඩි හරියක් ඉරගෙවල් වල ඉන්නේ. දරු පිරිස අවුරුදු අධ්‍යාපනය ලබන්නේ නැහැ දහම් පාසල් තුල. මේ පිළිබඳව සොයා බැලිය යුතුව තියෙනවා. අපිට මේ දරුවන් අනිවාර්යයෙන්ම දහම් පාසල් වලට යොමු කරන්න පුළුවන් නම් ඉනේගරුක දරුවන් පිළිකිරීම සිදුවේ කියලා අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව හිතන්ද මේ පිළිබඳව කටයුතු කරන්න අවශ්‍ය යෝගය අද ඇවිල්ලා තියෙනවායි කියලයි මා දකින්නේ. ගරුතර මහා සංඝ රත්නයේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක කරන්න රාජ්‍යයක් අපිට තියෙනවා. බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රකාශ තුනිනු ඒ බව සඳහන් වුණා. නිසා රාජ්‍යයක් වශයෙන් අපි අතවසෙම්ම දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමේ ක්‍රියාවලියේදී මැදිහත් වෙනවායි කියන එක අපි මතක් කර දී යුතු කියන්නේ කිසිම ආගමක මං හිතන්නේ නැහැ ප්‍රචණ්ඩත්වයක් උගන්වනවා කියලා. ඒ නිසා ඒ අය ඒ පාසල් වලට යොමු කරමින් වැදගත් වෙනවායි කියලයි අපි විශ්වාස කරන්නේ. පශ්චාත් කොරෝනා තත්ත්වයේ සමග රටේ ආර්ථිකය නැවත ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව වත්මන් නාඩුව ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කිසිදු කරුණක් අඩංගු වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. ඒ කොළඹ පැමිණි මාධ්‍ය හමුවකට එක්වමින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ආරම්භ කරපු දවසේ 20 වෙනිදා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මම නම් තුන් පාරක් කියෙව්වා. තනි පුස්සක් මේක. මේක තියෙන්නේ පොස්ට් කොවිඩ් තත්ත්වයට රටේ ආර්ථිකය සමාජය සංස්කෘතිය මුණ දෙන්නේ කොහොමද කියලා මේකේ නෑ. අපිට පේනවා දැන් තියෙන තත්ත්වයක් එක්ක ඩොලර් බිලියනයක්වත් අපිට මේ අවුරුද්දේ ටුවරිසම් වලින් එළියෙන් අතුලට ඩොලර් එන්නේ නැහැ. එතකොට බිලියන 4කට වැඩි අපිට සාමාන්‍යයෙන් එන්න තියෙන ආදායම නැති වෙනවා. එතකොට මේක පියව ගන්නේ මොන විදියටද කියලා අපිට කියලා නැහැ. මං අහනවා මේක මැටි කර්මාන්තයෙන් හදන මැටි භාණ්ඩ ටික අපනයනය කරලද? එහෙම නැත්නම් බතික් අපනයනය කරලද? හැබැයි අපි තේරුම් ගන්න ඕන ඒකෙන් ලබන්න පුළුවන් ආදායම කුමක්ද කියලා. කොරෝනා තත්ත්වයත් එක්ක තෙල් මිලට උනේ. මේක සාමාන්‍යයෙන් බැරල් එකක් ඇමරිකන් ඩොලර් 65යි. අපිට තිබ්බා මුළු අවුරුද්දටම ඇනවුම් කරලා තව ඩොලර් 2ක් කර 3ක් කර දීලා ඒක ඒ රටවල් වලම ගබඩා සංකීර්ණ වල තියලා අවශ්‍ය පරිදි මාස් පතා ගෙන්න ගන්න. මේකෙන් 3න් 2ක් අපිට ඉතුරු කරගන්න තිබ්බා. ඒ කියන්නේ කීයද? ඇමරිකන් ඩොලර් බිලියන 3කට වැඩි මුදල් ප්‍රමාණයක් අපිට ඉතුරු කරගන්න තිබිච්ච අවස්ථාව නැති කරගත්තා. එහෙම දැක්මක් නැති මේ ලස්සන වචන සෙට් එකක් දාපු පුස්සක් පුස් වැඩිල්ලක්.
සියලු පක්ෂවල අදහස් විමසා විසවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් පබ්‍රල් මහතා පවසනවා. මේ අතර තරුණ ප්‍රජාවද සම්බන්ධ කර ගනිමින් ආර්ථික ඉලක්ක සපුරාලීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. තලව ජයමක ඥානෝදය පිරිවෙනෙහි විහාරාධිපතිව වැඩ සිටි ශ්‍රී වාගීශ්වර හිමිපාණන්ගේ 17 වන ගුණානුස්මරණය වෙනුවෙන් ඥානෝදය පිරිවෙනෙහි වැඩවසන සියක් නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති මැණිකේනේ දීරණන්ද ස්වාමින් වහන්සේ විසින් සංවිධානය කර තිබුණා. මෙම පුණ්‍ය කර්මයේ සඳහා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් කබ්‍රල් මහතා සහභාගී වූ අතර ඉන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා ඒ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. ගාසිටීවීට නම් අලුත් බලාපොරොත්තු දෙන්නට අවශ්‍ය. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනටමත් ඉතාමත්ම පුළුල් වැඩසටහනක් ඉදිරිපත් කරලා තිනවා. ඒ වැඩසටහන ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙන මුදල්, අවශ්‍ය වෙන සම්පත්, අවශ්‍ය වෙන ශ්‍රම බලකායන් ඔක්කොම ඒක රාශි කරගෙන ඒ ඉලක්කවලට යන්නට තමයි බලාපොරොත්තු. ඒ සඳහා කෙටි කාලීන ඉලක්ක තියේ, දිගු කාලීන ඉලක්ක තියේ. කෙටි කාලීනව අපිට කොවිඩ් වසංගතයෙන් වෙලා තිබෙන ඒ අවපාතයත් අපිට මගහරවා ගන්න සිදු වෙනවා. ඒවට අපි දැනටමත් අවශ්‍ය සැලසුම් කරලා තියෙන්නේ. අපි ඒ හරහා ඒ තත්ත්වය වෙනස් කරගෙන ඉදිරියට ගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. 19 වෙනි සංශෝධනය වෙනස් කරලා විසින් සංශෝධනය දෙන්න කියලා දැනටමත් 19 වෙනි සංශෝධනය අයින් කළ යුතුයි කියන තීරණයට කැබිනට් මණ්ඩලය ඇවිල්ලා තිනවා. එක්කම 20 වෙනි සංශෝධනයට අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා විවිධ පක්ෂවලින් සමන්විත අයගේ අදහස් අරගෙන ඊට පස්සේ ඒ සංශෝධන ඉදිරිපත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ටික කාලෙකින් ඒක සිදු වෙනවා කියන එක අපි තමයි අපේ බලාපොරොත්තු. ඒ වගේම තමයි පාර්ලිමේන්තු අමාත්‍ය විග්නේශ්වර මහත්මයා යෝජනා ප්‍රශ්න තුමාගේ අදහස් මම හිතන්නේ ඒ එක එක මන්ත්‍රීවරුන්ගේ තියෙන මතයන්, ඒ මතය රටේ මතය නෙමෙයි. ඒ මතය එහෙම කිව්වයි කියලා ඒක සත්‍යවන්නේත් නැහැ. ඉතින් ඒ නිසා අපි ඒව ගැන නිසි උත්තර අපේ රටේ ප්‍රභූවරු සහ අපේ රටේ නායකයන් ඒවට උත්තර දීලා තියෙනවා. අපේ රටේ තියෙන තත්ත්වය පිළිබඳවත් අපි හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා යම්කිසි පුද්ගලයෙක් කොතනදී එවැනි වැරදි කතාවක් කිව්වත් ඒව සත්‍ය වෙන්නේ නැති බවත් අපි මතක තියාගන්න අවශ්‍යයි. කලුතර දිස්ත්‍රික්කයේ තුල මද්‍රව්‍ය ඇතුළු අපරාධ මැටලීම සඳහා විශේෂ අපරාධ විමර්ශන අංශයක් පිහිටවීමට පියවර ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අලුත්ගම ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කලුතර දිස්ත්‍රික්කයේ අපරාධ මර්ධනය සඳහා ස්ථාපිත කිරීමට නියමිත විශේෂ අපරාධ විමර්ශන අංශය පිහිටුවීමට සැලසුම් කර ඇති අලුත්ගම නගරයේ පිහිටා ඇති පොලිස් විවේකාගාරයක් පරීක්ෂා කිරීමට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැමිණියා. වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුවයි මෙම විශේෂ අපරාධ විමර්ශන අංශය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත්තේ. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකුන් මහතාද සහභාගී වී සිටියා. අපි බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා පොලිසියත් සමග සාකච්ඡා කරලා මේ කලුතර දිස්ත්‍රික්කයේ යම් පාතාලයේ කටයුතු එවැගේම දූෂණ විරෝධී මද්‍රාවාරම් මේ සියල්ලම සහ මුලින් තුරන් කිරීම තමයි අපේ වගකීම වෙන්නේ. මේ ජීවත් වෙන මිනිසුන් නිදහසේ ජීවත් වීම අයිතිය තියෙනවා. කාගවත් පාතාලයට බයේ ජීවත් වෙන, එවැගේම අනිකුත් මද්‍රාවාරම් වලින් අද අපේ දරුවව බේරගන්න තත්වයක් පත් වෙලා තියෙනවා. අන්න මේ වගකීම ඉටු කරන්න විශේෂයෙන්ම දූෂණ මර්ධන ඒකකයක් කලුතර දිස්ත්‍රික්කයේ තුල ස්ථාපිත කිරීම ගැන ශ්‍රී ලංකා පොලිසියට ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා ඇතුළේ සියලුම දෙනාට මගේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට කලුතර දිස්ත්‍රික්කයේ යම් දූෂණ වංචාවක් යම් සිද්ධියක් සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. කලුතර දිස්ත්‍රික්කයේ මද්‍රව්‍ය ජාවාරම සහ ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඉතා යහුසුලව ගැනීමට අවශ්‍ය කරන කලුතර දිස්ත්‍රික් විශේෂ අපරාධ විමර්ශන අංශයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ඉතා කුඹලින් කර දෙන්න කියලා වෙලගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා කරපු ඉල්ලීම අනුව අපි අද දවසේදී ඒ සදා සුදුසු ස්ථානයක් තෝරගෙන තිනවා. යනවා බලාපොරොත්තු වෙනවා මාසික පමණ කාලයක් ඇතුළත ඉතා ඉක්මනින් මේ ස්ථානය අවශ්‍ය කරන ඉදිකිරීම ඉදිරි කටයුතු කරලා කරුතර දිස්ත්‍රික්කයේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන මේ මද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නය සහ මුලින්ම තුරන් කිරීම සඳහා අවශ්‍ය කරන ශක්තිමත් ඒකකයක් මේ ස්ථානයේ ස්ථාපිත කරන්න. පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු මැති ඇමතිවරුන් සඳහා රජයෙන් ලබා දුන් නිවාස යළි බාර දීමට සහන කාලයක් ලබා දී තිබෙනවා.
දෙදහස් විස්ස පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු මැති ඇමතිවරුන් සඳහා රජෙන් ලබා දුන් සියලු නිල නිවාස යළි බහර දීමට සහන කාලයක් ලබා දී ඇති බව අපකල විමසීමකදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා. අටවන පාර්ලිමේන්තුව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොටසක් සිය නිල නිවාස මේ වන විට බහර දී ඇති බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළා. නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත දුර ප්‍රමාණිය අනුව අදාළ නිවාස ඔවුන්ට ලබා දෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ. අදාළ නිවාස කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ඉදිරියේදී ලබා දීමට නියමිතයි. එත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. යලිතම වූ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.